මේ බංකොලොත්භාවයෙන් නිදහස් වෙමින් ඉන්න මොහොතක පවත්වන ජනාධිපතිවරණය තවදුරටත් අපි එතනින් උඩට යනවාද නැද්ද කියන එක තීරණය වෙන ජනාධිපතිවරණය. නැත්නම් විතරන හදන්නේම මේ තියෙන ධනපති ක්‍රමය පෙරලා සමාජවාදී වීගල. ඒතර එහෙම තිබුණ පක්ෂය අද නැහැ. ජවිපේ කියන නම තියාගන්නත් අයිතියක් තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ගැළපෙන නමක් හදාගන්නේ මම හිතන්නේ ඔය NPP කියලා හදාගත්ත එක තමයි ඒගොල්ලන්ට වඩාත්ම ගැළපෙන්නේ. ජවිපේ යෝජනා කරන්නේ ජවිපේට මේ සම්බන්ධව භාවිතාවක් නැහැ. ඒ කියන්නේ දැන් මේ තියෙන ඒගොල්ලෝ යෝජනා කරන්නේ මේ තියෙන සිස්ටම් එක පිරිසුදු කරන්නනේ. පක්ෂය අයට කියනවා පහළ අයට කියලා පරණ අයට කියනවා අපි නෑ අපි මේ හරහා සමාජවාදයට යන්න තමයි මේ හදන්නේ කියලා. අපි රට ඉස්සරහ NPP කියලා විදිහට කියන්නේ මේ තියෙන සිස්ටම් එක පරිපහදු කරගෙන යන්න අපි යන්නයි අපි යන්නේ. මෝස්තරකාර කලකිරිච්ච සහ අර වෛරයත් එක්ක දෙන ඡන්ද ප්‍රමාණයත් එකතු වෙච්ච නිසා පේනවා දැන්. පෙන්නනවනේ මේක පේනවනේ පෙන්නනවා. යෝජනා කරන්නේ මේ පරණ වැඩයි බොරු කතන්දරයි පැත්තක තියලා අලුත් සහ සත්‍ය දේ ඉදිරිපත් කරන රයිල් වික්‍රමසිංහ මහත්තයාට මේ ඉතුරු ටිකක් ඔහු කරා වගේම මේ අවුරුදු දෙකේ කරලා පෙන්නනවා වගේම 2022 ඉස්සෙල්ලා ඔක්කොම අමතක කරන්නකෝ. 2022 ඉස්සරහට ඉඳලා ඉස්සරහට මේ රට ගැන හිතන්නේ